ඇලහර අධ්‍යාපන කොට්ටාසේ පිහිටා ඇති අති දුෂ්කර පාසලක් ලෙසයි සරුබිම කනිෂ්ඨ විද්‍යාලය හඳුන්වා දිය හැකේ. දරුවන් 120 දෙනෙකු පමණ එහි ඉගෙනුම ලබනවා. ප්‍රමෝදි වත්සලා ජයසේන එම විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියා. ඇය 2017 වසරේදී හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට යොමු වුණේ පාසලේ ශාරීරික අධ්‍යාපන ආචාර්ය ඉන්දික උඩගෙදර මහතා යටතේ. ඇත්තටම ඉතාම දුෂ්කර ජීවිතයක් කටුක ජීවිතයක් ගත කරන්නේ පූණිම් කටයුතු කරන නිසා මට විශාල දුෂ්කරතා ප්‍රමාණයක් ආ. ඇත්තටම පාසලේ හෙල්ලක් තිබෙ නැහැ. ක්‍රීඩිකාවගේ දක්ෂතා හෙල්ල විසිකිරීමට තිබෙන බව මම මගේ මේ මූලික පරීක්ෂණයෙන් මම හෙළි කරගත්තා. මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ පොලු කෑලි කීපයක් අරගෙන. පාසලේ කිසිදු ක්‍රීඩා උපකරණයක් නොමැතිව වුවද ප්‍රමෝදි වත්සලා ක්‍රීඩිකාව 2017 වසරේදී පළාත් මට්ටමේ ජයග්‍රහණයක් වාර්තා කළා. අනතුරුව 2018 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමස්ත ලංකා මට්ටමට සුදුසුකම් ලැබුවද ඇය එහිදී ජයග්‍රහණයක් ලබා ගත්තේ නැහැ. නමුත් මෙම වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ජාතික කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේ වයස වෘතු 16 හෙල්ල විසිකිරීමේ බාලිකා ඉසව්වේ රන් පදක්කම ඇය හිමි කරගත්තා. ජාතික කනිෂ්ඨ මල්ල ක්‍රීඩා සූරතාව තරගාවලිය සඳහා සපත්තු දෙකක් නැතුව තමයි මේ කොළඹ රැගෙන ගිහිල්ලා අපි විශාල දුෂ්කරතා මුහුණ දුන්නා. මේ ක්‍රීඩිකාව අපිට සම්පතක්, ඇත්තටම මේ ජාතියේ සම්පතක්, රටේ සම්පතක්. කෙහෙල්ලකින් තමයි අපි මේ ක්‍රීඩා පුහුණුම කටයුතු කරන්නේ. මම ඉල්ලීමක් කරනවා සියලුම දෙනාගෙන් මේ ක්‍රීඩිකාව ජාත්‍යන්තර තලයට ගිහිල්ලා එවැනි අවස්ථාවක් උදා කර දෙන්න ඔය සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. කතරම් බාධක පැමිණියද ඇයිගේ බලාපොරොත්තුව ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමයි. අපිට කියලා ලොකු දේවල් නැහැ. පුංචි ගේක අපි ඉන්නේ. මගේ ඉස්කෝලේ ගුරුවරුනුත් දෙමාපියනුත් බලාපොරොත්තු වෙන්නේ මමින් ඉදිරියට තව ජාත්‍යන්තර මට්ටමේ තරඟ වලට ජයි කියලා. මම මේ හීනේ කවදාරි හැබෑ කරනවා. අඳ ගොවිතැනින් ලබන ආදායමින් ජීවත් වෙන මෙම පවුලට ප්‍රමෝදිකේ ක්‍රීඩා කටයුතු සඳහා වැය කිරීමට තරම් මූල්‍ය ශක්තියක් නැහැ. ඇයට මෙතරම් දුරක් පැමිණීමට අවශ්‍ය අවම පහසුකම් හෝ ලබා දී තිබෙන්නේ පාසලේ විදුහල්පති විමලා විජේතුංග මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින්. තරඟයට සූදානම් වෙද්දී මේ දරුවට හෙල්ලක් තිබුණේ නැහැ. සුදුසු ඇඳුමක් සහ පාවහන් යුගලක් තිබුණේ නැහැ. අපේ රටට කීර්තියක් අත්කරගන්න මේ වගේ විශිෂ්ට දරුවෝ බිහි කරන්න ඔබ සියලුම දෙනාගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ වගේ දුෂ්කර ගම්මාන වලට ඇවිල්ලා අපේ දක්ෂ දරුවෝ හොයාගෙන ඇවිල්ලා මේ රටටම මේ දරුවෝ හඳුන්වා දීමට වෙහෙස මහන්සි වූ ජාතික රූපවාහිනියට මම මේ අවස්ථාවේදී ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. කිසිදු පහසුකමක් නොමැතිව ප්‍රමෝදි වත්සලා මෙතරම් දුරක් පැමිණ ඇත්තේ කැපවීම, ධෛර්යය සහ අධිෂ්ඨානය නිසයි. අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් අනාගතයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පදක්කමක් හිමිකර දීමට ඇයට අවස්ථාව හිමිවනු ඇති.